මම තැන්නේ ඥානන්ද හඳුරු ඒකාබද්ධ රැකියාව රේතු උපාධාරී සංගමේ කැඳවුම්කරු. තව 5460 ක විතර රැකියාව රේතු උපාධාරීන් ප්‍රමාණයක් 2020 සහ 2021 එළියට අවිල්ලා තියෙනවා. එතකොට අපි දන්නවා ලංකාවේ රැකියා දෙන ප්‍රතිපත්තියක් තාම සකස් වෙලා නැහැ කිසිම ශාස්ත්‍රයකට අදාළව. රජයෙන් ප්‍රතිපත්තියක් සකස් කරලා නැහැ. එහෙම එකක් ඇතුලේ අපි දැන්ට ඉඳලා තියෙන අත්දැකීම තමයි අවුරුදු 7ක් 8ක් අපිට පාරේ වේලෙන්න කරවෙන්න වෙනවා. එතකොට මේ தත්වය එහෙම නොවේ කියලා කිසිම වගකීතු බලධාරියෙක් අපිට සහතිකයක් දීලත් නැහැ. එහෙම එකක් ඇතුලේ අපි දිගින් දිගටම ඉල්ලීම් කරමින් ඉන්නවා. මේ වෙද්දී අපි ලංකාවේ ශාස්ත්‍ර පීඨ නැත්නම් කලා පීඨ තියෙන සියලුම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් මේ සම්බන්ධව දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම පීඨාධිපතිවරුන් මේ සම්බන්ධව දැනුවත් කරලා තියෙනවා. ඊට අමතරව දිස්ත්‍රික් ලේකම්වරු ආණ්ඩුකාරවරු දැනුවත් කරලා තියෙනවා. මූලික ඉල්ලීම තියෙන්නේ 5460 විතර ප්‍රමාණයක් දැන් අලුතෙන් නවක උපාධිධාරීන් ඉන්නවා. එතකොට 7411 විතර ප්‍රමාණයක් 60000 සම්පූර්ණ වෙන්න අවශ්‍යයි. එතකොට මෙන්න මේ ප්‍රමාණය සඳහා මේ නවක උපාධිධාරීන්ට අවස්ථාවක් දෙන්න කියන එකයි අපි ඉල්ලන්නේ. අපි ඒ වගේම අවධාරණය කරන මේ වෙලාවේ රට තියෙන ඒ වගේම මුහුණ පාලා තියෙන ගෝලීය වසංගත තත්ත්වය පහව ගියෙන් පස්සේ මේකට ප්‍රවේශයක් ගන්න අඩුම සාකච්ඡාවක් හරි දෙන්න. දැන් අපි දිගින් දිගට අපි කියන ගන්නේ සාකච්ඡාවට මේගොල්ලෝ කැමති නැහැ කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන අපි පහුගිය මාස කිහිපය පුරාවටම ජනාධිපති ලේකම් කාර්යාලයේත් දිගින් දිගටම අපි සාකච්ඡා කළා ලිපි දෙකක් දැන්ට බාර දුන්නා මාසෙන් මාසෙ. එතකොට ඒවට තාම ප්‍රතිචාරයක් ලැබිලත් නැහැ. ඒ වගේම රාජ්‍ය සේවා අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කළ අවසන්. අද අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ අංශය හරහා අග්‍රාමාත්‍යතුමන්ව දැනුවත් කරන්න දැන් අපි ලිපිය බාර දුන්නා. එතකොට ඒකෙදී අපිට හමු වුණා නිශාන්ත විරසිංහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්තුමන්, ඒ වගේම මහේෂ් සිතාන කමිටුවේ සම්බන්ධීකරණ ලේකම්තුමන්ව හම්බුණා. මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරා. අපි හිතනවා රට සාමාන්‍ය තත්ත්වයට පත් වුණාට පස්සේ මේ සඳහා තියෙන ප්‍රශ්න වලින් ප්‍රමුඛතා ලයිස්තුවේ මුලින් සලකන ප්‍රශ්නයක් විදිහට රැකියා රේතු උපාධිධාරීන්ගේ ප්‍රශ්නේ සලකලා ඒ සඳහා සාකච්ඡාව ප්‍රවේශයක් කර දීලා ඔවුන්ගේ පැත්තෙන් ඔවුන්ට කරන්න පුළුවන් දේ මොකක්ද සහ අපේ ඉල්ලීම් මොකක්ද කියන එක සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡාවක් ලබා දෙන්න කියන එක අපි ඉල්ලුවා. එතකොට අපි බලමු මේකදී ඉදිරියේදී ඔවුන් දක්වන ප්‍රතිචාරය කුමක්ද කියලා. කොහොම වුණත් අපි දිගින් දිගටම කියව කාරණය තමයි දැන් ජනාධිපතිතුමන් පහුගිය ජාතික ආමන්ත්‍රණ අවස්ථාවේ නැත්නම් ජාතික ආමන්ත්‍රණ කියලා අර කරපු ඒ අවස්ථාවේ පවා 65000ක් රැකියාව ලබා දුන්නා කියලා තමයි කිව්වේ. ඒ විතරක්නේ ආර්ථික දත්ත සංඛ්‍යාලේඛන ගණනාවක් ජනාධිපතිතුමන් අතින් වරදිනවා. එතකොට මේවා දැන් මම හිතන ජනාධිපති උපදේශකවරු ඒක මාධ්‍ය සම්බන්ධීකරණ මත විශාල පිරිසක් අලුතෙන් පත් කරගත්තා. ඒ වෙලත් තවම හරියට දත්ත සංඛ්‍යාලේඛන ටිකවත් ජනාධිපතිතුමන්ට ලබා දීලා නැහැ. මොකද මට 65000ක් රැකියාව ලබා දුන්නේ නැහැ. ඒ වගේ මේ මෙතන මේ 2589 නුත් පිරිසක් රැකියාව සඳහා පත්තින් ලිපි බාරගෙන නැහැ. එතකොට මෙහෙම තත්ත්වයක් තියෙන්නේ. එහෙමනම් අපි මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය තුමන්ට මම හිතන්නේ යම් කිසි මැදිහත් වෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයෙන් හරි මැදිහත් වෙලා කඩිනම් විසඳුමක් නවක රැකියා රේතු උපාධිධාරීන් සම්බන්ධයෙන් ලබා දෙයි කියලා අපි හිතනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රවේශයක්වත් නොගෙන නැවතත් අපිව පාරට ඇදලා දානවද නැත්නම් මේ සම්බන්ධයෙන් දොරක් විවෘත කරනවද කියන එකත් බලධාරීන්ගේ අතේ තමයි තියෙන්නේ.